සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමේ චේතනාවත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මනාව ධර්මශ්‍රවණය කරන්න සූදානම් වෙන ශ්‍රාවකයා විසින් මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගත යුතුයි කියලා දේශනා කොට වදාළා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න දේශනා කළා. අපි මේ විදිහටම ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රීමක ධාතුවෙන් දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නය. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුයි නහිනෝ සංඝරන්තේන මහා සීනේන මුච්චුන. මේ ගාථා රත්නේ සරල තේරුම කල්පනා කරලා බැලුවොත් අජ්ජේව කිච්ඡං ආතප්පං අද කළ යුතු දේවල් අදම කරන්න. කෝ ජඤ්ඤා මරණං සුයි කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. නහිනෝ සංගරං තේන නොමැරුණ කෙනෙක් නෑ. මහා සේනේන මච්චුන මාරයගෙන් බේරෙන්න පුළුවන් කෙනෙකුත් නෑ. ලක්ෂයක් කෝටියක් තවත් දේපොල අල්ලසක් හැටියට දීලා එක තප්පරයක් මට ජීවත් වෙන්න තව ඉඩ දෙන්න කියලා කිව්වොත් ඒ ඉඩ හම්බෙන්නේ නැහැ. අපේ කිසිම දෙයක් ගන්න නැහැ. නමුත් මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම මරණයෙන් ජීවිතේ කෙරවල කරගත්තා. නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුන අතීතයේ හිටපු මහසෙනග සේරම මැරිලා වර්තමානයේ ජීවත් වෙන අය මොහොතින් මොහොත මොහොතින් මොහොත එක එක්කෙනා මැරෙනවා. මැරිච්ච අයගේ ලයිස්තුවක් අපි ලියනවා සමහර වෙලාවට. දවසක ඒ ලයිස්තුවට අපේ නමත් එකතු වෙනවා. එහෙනම් මරණයෙන් ගැලවීමක් නැහැ කියන කාරණාව මේ ගාථා රත්නේ සරල තේරුම. මේ ගාථා රත්නේ යටතේ කරුණු කීපයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සසර බොහෝම දිගයි. මනුස්ස ජීවිතේ ඉතාම දුර්ලභයි. නරක දුක්කයෝ බොහෝම භයානකයි.
බුද්ධෝත්පාදයේද ඊටාම දුර්ලභයි. මරණය ඊටාම ඉක්මන්. මේ කාරණා ටික මේ ගාථා රත්නයේ යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. සසර බොහෝම දිගයි. මොකද්ද පින්නතුනි සසර කියලා කියන්නේ? ඉපදෙනවා, ජීවත් වෙනවා, මැරෙනවා. මැරුණ කෙනා ආයෙත් උපදිනවා. ඔහු ආයෙත් දවසක මැරෙනවා. නැවතත් උපදිනවා. නැවතත් මැරෙනවා. මැරුණොත් උපදිනවමයි. ඉපදුනොත් මැරෙනවා. මැරිච්ච කෙනා ආයෙ උපදිනවා. මැරි මැරි ඉපදීපදි නැවත මැරි මැරි නැවතත් ඉපදීපදි යන මේ ගමන නිමාවක් නෑ. කවදහරි දවසක ඒක නිමා කරන්න ඕනේ. එහෙම නැත්තං නිකම්ම නිමාවට පත්වෙන්නේ නෑ. කොච්චර දිගයිද සසර? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අනමතග්ගෝ යම් භික්කවේ සංසාරු පුබ්බා කෝටීන පඤ්ඤායි. මහණෙනි, මේ සංසාරේ පෙර කෙරවල පණවන්න බෑ කියලා. මොකද්ද පෙර කෙරවල කියලා කියන්නේ? මගේ සසර ගමන පටන් ගත්ත තැන පෙර කෙරවල පණවන්න බෑ. මොකද්ද මේ පණවන්න බෑ කියන වචනේ තේරුම? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේවත් ඒ පෙර කෙරවල දන්නේ කියන එකද? භාග්‍යතුන් වහන්සේ දන්නවා. සරුවඥයි කියලා කිව්වේ නොදන්න දෙයක් නෑ. නමුත් පණවන්න බෑ කියලා කිව්වේ ඒ පෙර කෙරවල ගැන කරුණු සඳහන් කළාට අපිට තේරෙන්නේ නෑ. ඉලක්කමින් කීව මේ ලෝකේ කතා කරන්න තියෙන අන්තිම ඉලක්කම අසංඛ්‍ය. අසංඛ්‍යෙන් එහාට ගානක් නෑ. එතකොට අසංඛ්‍ය ලියන්නේ 1.140. නමුත් පින්නතුනි අපි ඊට වඩා ඉපදිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට ඒ ප්‍රමාණය දක්වන්න පුළුවන් අසංඛ්‍යවත් තේරෙන්නේ නැති අපිට එයින් එහාට ගිය යමක් කොහොමවත් තේරෙන්නේ. ඒකයි පුබ්බා කෝටීන පඤ්ඤායිති කියලා දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ දන්නේ නැත්තම් මේ පෙර කෙරවල මේ දේශනාව මීට වඩා වෙනස් වෙනවා. භාග්‍යතුන් වහන්සේටත් පෙර කෙරවල පේන්නේ නැත්තම් අනමතග්ගෝ යං වික්කවේ සංසාරෝ පුබ්බා කෝටීන පස්සති. මහණෙනි, මමවත් ඒ පෙර කෙරවල දකින්නේ නැහැ කියලා දේශනා කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. එහෙනම් ඒ සසර ඒ තරම්ම දිගයි. උදාහරණ අපිට පැහැදිලි කළා. බණ අහන අය පින්නතුනි මේ ජීවිතේ අම්මා මැරුණහම අපිට කඳුළු වෙනවා. සමහර අයගේ අම්මා මැරිලා ඇති, සමහර අයගේ අම්මා ජීවත් වෙනවා. පින්නතුනි කවදා හරි අම්මා මැරෙනවා. මැරුණාම ඇස්වලට කඳුළු වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතේ අම්මා ඇයම පෙර ජීවිතෙත් අම්මා වෙලා හම්බෙලා තියෙනවා. ඇයමයි පෙරත් හම්බෙලා තියෙන. මේ නමින්මයි හම්බෙලා තියෙන. පෙරත් මම ඇගේ දුව පුතා වෙලා ඇය නැති වුණාම ඇඬුවා. මෙදත් ඇය නැති වුණාම අඬනවා. මේ අම්මා වෙනුවෙන් සංසාරේ අඬාපු කඳුළු කොච්චරද කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. මහණෙනි, එකම අම්මා වෙනුවෙන් සසර හලාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා.
දැන් මේ උපමාවත් අපිට තේරෙන්නේ නැහෙනි පින්නතින්. මහා සාගර ජලය වගේ කියලා කියවනම් ඒකත් එකක්. නමුත් කොහොමද දේශනා කළේ මහා සාගර ජලයට වඩා වැඩි කියලා. දැන් එහෙනම් මේක වැටහෙන්නේ සාගරය ගැන පුංචි හරි අවබෝධයක් තියෙනද? අපිට මහා මුහුද තේරෙන්නෙත් නැහැ. අපි මහා මුහුද ගැන දන්නෙත් නැහැ. කොච්චර ජඹුරද කියලා දන්නෙත් නැහැ. ප්‍රමාණයක් දන්නෙත් නැහැ. මේ මුළු ලෝකෙටම තියෙන්නේ එක මුහුදයි. මුහුදවල් ගොඩක් නැහෙනි. එකයි තියෙන්නේ. සාගර එකයි. ඉතින් අපිට ඒක තේරෙන්නේ නැහැ එතකොට. පින්නතුනි සාගර එකයි කියලා කිව්වේ. දැන් මහ පොළව ගත්තහම එකයිනේ. නමුත් තැන තැන මහ පොළව එක එක නම් වලින් හඳුන්වලා තියෙනවා ප්‍රදේශය. නැ කොළඹ ගත්තොත් කොළඹ 7 කොළඹ 8 එහෙම එහෙම හඳුන්වනවා. එතකොට මරදාන, බොරැල්, දෙහිවල, නුගේගොඩ මේ විවිධ නම් යොදලා තියෙනවා. නමුත් එකම මහ පොළොව වෙන වෙන නම් වලින් හඳුන්වනවා ඒ ප්‍රදේශය. මහ මුහුදත් එහෙමයි. දැන් අපේ රට වටේට තියෙන මුහුදට කියනවා ඉන්දියන් සාගරය කියලා. තව පිරිසක් කියනවා පැසිෆික් සාගරය කියලා තව පැත්ත. තව පිරිසක් ඇට්ලන්ටික් සාගරය කියනවා තව පැත්තක. ඉතින් අර මහ පොළොව හැඳින්නුවා වගේ තැන් තැන්වල සාගරයට නම් තියලා තියෙනවා මිසක් මහ මුහුදේ සීමාවක් නැහැ. එකම සාගරය. ඉන්දියන් සාගරයත් ඇන්ටාක්ටික් සාගරයත් කියලා කියන්නේ දෙකක් නෙමෙයි. එකම මුහුදට ලැබුණ නම් දෙකක්. එතකොට මේ සාගරයේ ජලය කොච්චර නම් ඇද්ද එතකොට? ජොදුන් කීයක් ගැඹුරද? පින්නතුනි එකම අම්මා කෙනෙක් වෙනුවෙන් ඔබ මම හලාපු කඳුළු ඒ සාගර ජලයට වඩා වැඩි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් මොන තරම් උපදින්නේ. එතකොට හිතන්නකෝ මේ ජීවිතේ අම්මා මැරුණා නම් ඔබ අඬපු තරම් කල්පනා කරන්න. ඒ අඬපු කඳුළු ඔක්කොම එකතු කළා නම් අම්මගේ දේහය දවස් 3ක් ගෙදර තිබ්බ කීම. දවස් 3ේම විටින් විට ඇඬුවා. අර තේ බොණ්ඩ වගේ පාවිච්චි කරන අඬු කෝප්පයක් පිරෙන්න කඳුළු එන්න ඇද්ද අපට? මං හිතන්නේ එච්චර කඳුළු වෙන්නේ නැහැ. අඬු කෝප්පයක් පිරෙන්න අඬන්න බෑ. එක වතාවක අම්මා මැරුණහම අඬු කෝප්පයක් පිරෙන්න කඳුළු පුරවන්න බැරි වුණා නම් මහ සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු සාගරයක් කොච්චර කාලයක් අඬන්න ඕනේද? එහෙනම් මේ සංසාරේ කොච්චර දිග වෙන්නද? එතකොට මේ අම්මමද මට මුළු සසර පුරාම හම්බුනේ නැහැ. මේ සැරේ අම්මා අපෙන් වෙන් වෙලා ගියහම ඒ අම්මා අපිට ආයෙ හම්බ වෙන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානේ. එහෙම අඬලා මේ කඳුළු. එහෙනම් දේශනා කළා මේ ලෝකේ ජීවත් වෙන සත්තු අතර මනුස්ස ලෝකේ, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ, නිරය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ මම අම්මේ කියලා කියපු නැති කෙනෙක් නැහැ. මම තාත්තේ කියලා කියපු නැති කෙනෙක් නැහැ. දුවේ පුතේ කියලා කතා කරපු නැති කෙනෙක් නැහැ. සහෝදරයා සහෝදරිය නොවුන කෙනෙක් නැහැ. එහෙමනම් මේ සංසාරේ කොච්චර දුරයිද? අපි මිනිස්සු වෙලා ඇඬුවා. පින්නතුනි ඌරෝ වෙලා, හරක් වෙලා, එළුව වෙලා අපේ බෙල්ල කොච්චර කපන්න ඇත්ද?
භාගිතුන් වහන්සේගේ දේශනාවේ හැටියට හරකෙක් වෙලා ඉපදිලා තියෙන වාරවල බෙල්ල කැපුවහම එතනින් ගලාගෙන ගියපු රුධිරය සාගර ජලයට වඩා වැඩි. කවුද හරක වෙලා තියෙන්නේ? මම මේ සංසාරේ හරකෙක් වෙලා ඉපදිච්ච ආත්මවල බෙල්ල කපහම ගලාපුලි. එතකොට හරකෙක් වෙච්ච හැම ආත්මිකම බෙල්ල කැපුවද? හැම ආත්මිකම කැපුවෙත් නෑ. මේවාගේ උදාහරණ ගණනාව පැහැදිලි කරනවා. සංසාරේ දිග තේරුම් ගන්න. සසර බොහෝම දිගයි. ඉතින් ඔය ආපු සාංසාරික ජීවිතයේ සැප විඳ විඳාවද? තිරිසන් ලෝකේ ඉපදිලා එහෙමද? ප්‍රේත ලෝකේ, නිරය ලෝකේ, මේ සතර අපායේ ඉපදිලා විඳපුද? මනුස්ස ලෝකේ ඉපදිලා විඳිනද? කණ්ඩ බොණ්ඩ නැතුව දුක් විඳිනව. ඉන්න හිටින්න තැනක් නැතුව දුක් විඳිනව. දරුවෝ විසින් පාරට ඇදලා දාලා දුක් විඳිනව. නොයෙක් අවස්ථාවන් වල අතපය කැඩිලා හැප්පිලා පොඩි වෙලා තැලිලා පෙරිලා එහෙම දුක් විඳිනව. ලෙඩ රෝග හැදිලා රෝහල් ඇඳවල් වල එහෙම දුක් විඳිනව. සමහර ලෙඩ හැදිලා කාටවත් කියාගන්න බැරුව එහෙම දුක් විඳිනව. නිමක් නැති දුක් කන්දරාව මිනිස්සු අතර තියෙනවා. එනම් සසර බොහොම භයානකයි. මිනිස්සුන්ට සමහර වෙලාවට හිතාගන්නවත් බැරි විදිහට මිනිස්සු මැරෙනවා. සමහරු අරගෙන ගිහිල්ල මරණ මැරිලා වැටෙනකම්ම ඒ ටික ගන්නවා. පණ පිටින් කපලා අඟපසඟ ටික ගන්නවා. තවත් නොයේක් වදබන්ධනවලට ගොදුරු වෙනවා. සසර දිගයි වගේම සසර භයානක. මනුස්ස ජීවිතය ඉතාම දුර්ලභයි. හැමදාම අපි මිනිස්සු වෙලා උපදින්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම උදාහරණ කීපයක් පැහැදිලි කළා. මනුස්ස චුති සූත්‍රයේ අපූර්ව උදාහරණයක් කියලා. බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රීහස්ත ධාතුවේ නිය මතට මහ පොළොවෙන් වැලි ටිකක් ගන්න. භික්ෂූන් වහන්සේලාට පෙන්නලා අහනවා, මහණෙනි, මගේ මේ නිය මඩල මත තියෙන වැලි ප්‍රමාණයද වැඩි, මහ පොළොවේ තියෙන වැලිද වැඩි? ස්වාමීනි, මහ පෘථිවියේ තියෙන වැලි ප්‍රමාණයම වැඩි. භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා, මහණෙනි, මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මැරිලා ගියහම ආයේ සුගතියට එන ප්‍රමාණය මේ නිය මඩල මත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩුයි කියලා. මිනිස්සු මැරුණහම ආයෙත් මනුලවට, දෙව්ලවට, බඹලවට එන පිරිස නිය මඩල මත තියෙන වැලි ප්‍රමාණයට වඩා අඩුයි. වෙන වෙන ආත්මවල උපදින අය මහ පෘථිවියේ තියෙන වැලි වගේ. එතකොට මේ ඉන්න මිනිස්සු මැරුණහම ආපහු සුගතියට එන්නේ ඉතාම සුළු පිරිසයි. දැන් ඔය සූත්‍රයේ සඳහන් කරනවා නිය මඩල මත තියෙන වැලි ප්‍රමාණයට වඩා අඩුයි කියලා. මේ සූත්‍රයේ අට කතාව කියන්නේ ඊට වඩා හරි සියුම් කතාවක්. අපේ මේ නිය පොත්ත ඉස්සරහට වැඩිලා ඇඟිල්ල පහු කරලා නිය පොත්ත ඉස්සරහට යනවා. ඊට පස්සේ අපි කරන්නේ නියපොත්ත කපන එක. දැන් නියපොත්ත මේ මසුත් එක්ක බද්ධ වෙලා තමයි ඉස්සරහට ඇදිලා තියෙන්නේ. එහෙනම් නියපොත්ත කපනකොට අර මස් සහිත කොටස කැපුණොත් වේදනාවක්. ඒ හින්දා අපි කරන්නේ නූලක දෙකක විතර ඉඩක් තියලා ඉතුරු නියපොත්ත කෑල්ල කපලා දානවා. ඊට පස්සේ ඇඟිලි ටික දිගහැරලා බලහම අර මසට බද්ධ වෙච්ච කොටස රෝස පාටට වගේ පේනවා. අපි අර ඉඩ තියපු නූලක් දෙකක් වගේ ප්‍රමාණය වෙනම සුදු පාටට පේනවා. දැන් මසට ඇලුන කොටසයි මසට ඇල්ල නැති කොටසයි වෙනම පේනවා. අට කතාවේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ වැලි තියාගත්තා කියලා කීවට වැලි තිබුණේ ආන් අර සුදු පාට ටිකේ විතරයි කියලා.
මුළු නියපොත්ත උඩම වැලි තිබිල නෑ. ඒ ටික තමයි පෙන්වන්නේ මීටත් අඩු පිරිසයි ආයේ සුගතියට එන්නේ කියලා. දැන් තේරෙනවද මනුස්ස ජීවිතයක් කොච්චර දුර්ලභද කියලා? පින්නතින අපි අද මැරෙන්න බැරිද? අද මැරෙන්න පුළුවන්. අජ්ජේව කිච්චං ආතප්පං, අද කරගත යුතු දේවල් ටික අදම කරන්න. කෝජඤ්ඤා මරණං සුවේ, කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? බැරි වෙලාවත් අද මැරුණොත් හිතල බලන්න ඕනේ, මේ නියපොත්ත උඩට නැවත ගොඩ වෙන්න මට පුළුවන්ද කියලා. මම මේ වෙලාවේ ඒකට සූදානම්ද? මැරුණොත් ආපහු නියපොත්තට ගොඩ වෙන්න, නැත්තම් සුගතියට එන්න මේ වෙනකොට සූදානමින්ද ඉන්නේ කියන කාරණාව නිතරම අහන්න ඕනේ නැද්ද? නරක දුක්ඛයෝ හරි භයානකයි. හැම මොහොතකම සූදානම් වෙලායි. ඒකයි අද කළ යුත්තේ අදම කරන්න කියලා කිව්වේ. මොනවද මේ අද කළ යුත්තේ කියලා කිව්වේ? පින්තුනි, සිල් ආරක්ෂා කරගන්න. තෙරුවන් සරණ ගිහිල් මුලින්ම තෙරුවන් සරණ යන්න. බුදුරජාණන් වහන්සේ හැර මට වෙන ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ නැහැ. මම බුදුන් සරණ යනවා. නත්ති මේ සරණං අඤ්ඤං, බුද්ධෝ මේ සරණං වරං. භාග්‍යතුන් වහන්සේ හැර මට වෙන සරණක් නැහැ. එහෙම හිතලා දෙවි හිමියෙන් භාග්‍යතුන් වහන්සේ මට සැක නැහැ කියලා හිතලා බුදුන් සරණ යන්න. ඒ භාග්‍යතුන් වහන්සේගේ නික්ලේශී හදමඩලේ ඉපදුනා නම් යම් ධර්මයක්, අපි ඒකට කිව්ව ධර්මරත්නය කියලා අවබෝධ කරගත්තදී. බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා නම් මේ ලෝකේ යමක්, ඒක කවදාවත් වරදින්නේ නැහැ. ඒක කවදාවත් වැරදින්නේ නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයේ දේශනා කරලා තියෙනවා. දේශනා කරපු ධර්මයට වඩා නොකළ ධර්මයේ බොහොමයි. භාග්‍යතුන් වහන්සේගේ ඥානේ, අපි කියන්නේ සරුවඥතා ඥානේ කියලා. මේ විශ්වය කොපමණද? භාග්‍යතුන් වහන්සේගේ ඥානේ එපමණයි. භාග්‍යතුන් වහන්සේගේ ඥානය කොපමණද? මේ විශ්වය එපමණයි. නොදන්න දෙයක් සරුවඥතා ඥානේ තුළ නැහැ. ඒ අවබෝධයේ තියෙන මහා පුරුෂෝත්තමයන් වහන්සේ ඔබට මට සසරින් ගැලවෙන්න අවශ්‍ය ප්‍රමාණයේ දේශනා කොට වදාලා. ඒ ධර්ම රත්නේ මට සැකනේ. මුළු ජීවිතයෙන්ම බුද්ධ ධම්ම කියන මේ රත්නයන් දෙකට අනු තමන්ගේ ජීවිතේ පවත්වනවා කියලා යම් කෙනෙක් පොරොන්දු වුණා නම්, බුද්ධ රතනයට ධර්ම රතනයට අනුව ජීවිතේ පවත්වන්න පුරොන්දු වෙලා යම් කෙනෙක් කටයුතු කරන්න පටන් ගත්තා නම්, ආන් ඒ අයිට කියනවා මහා සංඝ කියලා. භාග්‍යතුන් වහන්සේට අනු ධර්ම රත්නයට අනු සිල් ගුණ දියුණු කරගෙන අන්‍යයන්ට මහා උපකාරයක් කරමින් මහා සංඝ රත්නයේ හැසිරෙන ඒ සංඝ රත්නයේ මට සැකනේ. මම ඒ සංඝරත්නේ සරණ, මිතුනුරුවන මට සැකනේ. එහෙම හිතලා තෙරුවන් සරණ යන්න. එදාට තමයි අපිට බෞද්ධයෙක් වෙන්න පුළුවන්. තෙරුවන් සරණ ගියපු කෙනා විතරයි බෞද්ධ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ප්‍රාථමිකම සීලයක්, ඒකට කියනවා පන්සිල් කියලා. ඒක ඊටාම ප්‍රාථමිකම සීලය. එයින් පල්ලහැට සිල් නෑ. මේ තමයි අන්තිම එක, බාලම එක. නිරන්තරයෙන් ගිහි ජීවිත ගත කරන අයට දේශනා කළා ඔබ නිතරම පන්සිල් මත ඉන්න ඕනේ. පන්සිලුත් නැත්තම් ඒක ඉතා දුක්ඛිත ජීවිතයක්. මැරිච්ච ගමන් නිරයට ලියවෙච්ච ජීවිතයක්, තීන්දුවිත ජීවිතයක්. තිසරණයි පන්සිලුයි නැත්තම්. ද සිල් අවශ්‍යයි.
මේ පංච සීලය අපිට ලබා දෙනවා මහත් වූ වරප්‍රසාදයක්. මොකද පන්සිල් අපිට දෙන වරප්‍රසාදේ. වරප්‍රසාද එකක් නෙමෙයි. වරප්‍රසාද රැසක් හම්බ වෙනවා. නමුත් අති සුවිශේෂී වරප්‍රසාදයකුත් තියෙනවා. මෙන්න මේ සිල්වලට තමයි පුළුවන් මැරිච්ච කෙනා උපදින්නේ කොහෙද කියන එක තීරණය කරන්න. මොහු මැරුණා මොහු කොහෙද උපදින්න ඕනේ කියන එක තීරණය කරන්නේ කවුද? සිල්. එතකොට අපි ගාව සිල් තියෙනවද කියලා අපි හෘද සාක්ෂියෙන් අහන්න ඕනේ. සිල් තියෙනවා නම් උපදින තැන තීරණය කරලා තියෙනවා. හැබැයි ඒ සතර අපාය නෙමෙයි, සුගතිය. සිල් නැතිනම් ඒත් උපදින තැන තීරණය වෙලා තියෙනවා සතර අපායට. සිල්වත් නම් විතරක් සුගතියක උපදින්න පුළුවන්. එහෙනම් අර නියපොත්ත උඩට ගොඩ වෙන්න නම් මොනවද තියෙන්න ඕනේ? සිල් තියෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නතුනේ දස දාන වස්තුව. අපි මේ වෙලාවේ දස දාන වස්තුව එකින් එකට පැහැදිලි කරන්නේ. අපි දස දාන වස්තුව දන්නවා බෞද්ධයෝ හැටියට මං හිතන්නේ. ඒ දස දාන වස්තුවම සම්පූර්ණ කරගන්න කිව්වා. එක එක හරි සම්පූර්ණ කරන්න. ආන් එතකොට දානයෙන් මොනවද කරන්නේ? සීලයෙන් උපදින තැන තීරණය කරනවා. දානයෙන් ඉපදුනාට පස්සේ ඒ පුද්ගලයාට ලැබෙන්න ඕනේ මොනවද කියලා තීරණය කරනවා. අදත් ජීවිතේ අහවල් අහවල් දේවල් අපිට නෑනේ කියලා දුකක් තියෙනවනම්, හොඳ ගයක් නෑ, හොඳට අඳින්න නෑ, හොඳ වාහනයක් නෑ, මේ වගේ නොයේක් දේවල් සම්බන්ධයෙන් දුකක් තියෙනවනම් ඒ පෙර දීලා නැති හින්දමයි. ඒ ඒ දේවල් ලබන්න ඒ ඒ දේවල් පූජා කරලා තියෙනවනේ. ආහාර දන් දුන්නහම ආයුෂය ලැබෙන, වර්ණය ලැබෙන, සැපය ලැබෙන, ප්‍රඥාව ලැබෙන. කారణ පහක් හම්බ වෙනවා. වර්ණයත් හම්බ වෙනවා කියලා දේශනා කළා. ඇත්තටම ආහාර නැත්තම් අපේ මේ ශරීර වර්ණය දුර්වල වෙනවනේ. ඊළඟට වර්ණ සම්පත් ලැබෙන තවත් කාරණාවක් දේශනා කළා. අන්න දෝ බල දෝ හෝති. ආහාරය නිසා විශේෂයෙන් ලැබෙනවා ශරීර ශක්තිය. වත්තදෝ හෝති වන්නදෝ. බොහොම ලස්සන පැහැපත් සිරුරක් ලබන්ඩ වස්ත්‍ර දන් දීලා තියෙන්න ඕනේ. වස්ත්‍ර දන් දුන්නහම තමයි ලස්සන පැහැපත් බවක් ලැබෙන්නේ. ඒ වගේ කරුණු දේශනා කළා. මේ දේවල් කරහම මේ දේවල් ලැබෙනවා. ඉතා සියුම් වූ ප්‍රඥාවක් ලැබෙනවා. ඉතා උසස් සුවඳ වර්ග පූජ කරන්න. උසස් සුවඳ පූජ කරන්න ඕන. උසස් සුවඳ කියල කියහම අපි දල්වන සුවඳ කූරු පූජාවේ තරම් උසස් පූජාවක් නෙමේ. මොකද එහෙම ඒ කූරු අපිත් සාක්කුවේ දාගෙන යනවන සුවඳෙන්ද කියල හොඳයි. අපි කවුරුවත් හඳුන් කූරු සාක්කුවේ දාගෙන යන්නේ නෑ. ඇගේ ගාගෙන යන්නෙත් නෑ නේවා. එන අපි පාවිච්චි කරන්න සමහට රුපියල් 4000ක් 5000ක් 10000ක් 20000ක් වටින සුවඳ විලවුන් වර්ග. එහෙනම් එහෙම සුවඳ විලවුන් එකක් ලැබුණහම මේක බුද්ධ පූජාවටයි. මේ කුණු කයට වැඩක් නෑ ඒක. භාග්‍යතුන් වහන්සේද එහෙම උසස් පූජාවක් කරන්න පුළුවන්. සුගන්ධ කුටිය පුරාම ගිහිල්ලා සුවඳ විහිදවල සුවඳවත් කරන්න පුළුවන්. ඒකෙන් විහිදෙනකොට කුඩා කුඩා බිින්දු වශයෙන් විහිදිලා යනවා. මම් පූජා කරපු මේ සුවඳ පූජාව මේ සුවඳ බිින්දු ගානට සංසාරි මට මහා ප්‍රඥාවක් ලැබෙන්ඩුවන් ප්‍රාර්ථනා කරන්නකුළු. එහෙම කරුණු ධර්මය තියෙනවා. ත උසස් සුවඳක් පූජා කරම් හොඳ ප්‍රඥාවක් ලැබෙන. පෙරහංකඩ වගේ දේවල් පූජ කරහම දීර්ඝායුෂ ලැබෙනවා. පෙරහංකඩයකින් මොනවද කරන්නේ? අපි හිතන්නේ මේවා ලොකු පූජාවල් කියලා. පෙරහංකඩයක් රුපියල් 20ක් විතරයි.
ඉතින් ඒක පූජා කරන්න එක ලැජ්ජයි වගේ. නමුත් පෙරහංකඩින් කරන්නේ අපේ ශරීරයට අහිතකර දේවල් පෙරලා හොඳ ටික අපිට දෙන එක. වතුරනේ පෙරන්නේ ඕකෙන්. වතුරේ තියෙන කෑලි, වතුරේ තියෙන රොඩු ඔක්කොම පෙරහංකඩේ නවතිනවා. හොඳ වතුර ටික අපිට හම්බ වෙනවා. අහිතකර ටික නවත්ත ගන්නවා. එහෙම පූජාවල් කරාම සංසාරේ වස විස වගේ දේවල් ශරීරගත වෙන්නේ. ඒකෙන් අපේ ආයුෂයේ දිගයි. වස විස කැවුණොත් ආයුෂයේ කෙටි, වස විස කැවුණ නැත්නම් ආයුෂයේ දිගයි. එහෙනම් ඒවා පූජා කරාම දීර්ඝායුෂ ලැබෙනවා. තවත් ඉතාසියුම් ප්‍රඥාවල් ලැබෙන කරුණ තියෙනවා. කෙනෙක් වැඩිය සලකන එකක් නෑ ඉදිකට පූජාව ගැන. සමහරට රුපියල් දෙක තුනකින් ඉදිකටක් ගන්න පුළුවන්. ඉදි පූජා කරන්නේ නෑ කවුරුවත්. පූජා කරන අය ඉන්නවා නම් විශේෂයෙන් අරගෙන ඉදිකට පූජාවක් කරන්නේ අඩුයි. ඉතා සුළු මුදලක් බව ඇත්ත. නමුත් අපේ පින්නතුන් හිතන්නකු මේ ඉදිකට්ටෙන් කරන වැඩේ මේ ලෝකෙ වෙන මොකෙන්ද කරන්න පුළුවන් කියලා. ඉදිකට්ටෙන් කරන වැඩේ වෙන මොකෙන්වත් කරන්න බෑ. එහෙනම් ඉදිකට්ටක් ඕන වෙච්ච වෙලාවට ඒ වැඩේට ඉදිකට්ටම ඕනේ. එතනයි වටිනාකම තියෙන්නේ. මැණික් ගලක් දුන්නත් ඉදිකට්ටෙන් කරන වැඩේ කරන්න බෑනේ. රත්තරන් ගෙනහිල්ලා දුන්නත් ඉදිකට්ටෙන් කරන වැඩේ කරන්න බෑනේ. එහෙනම් ඉදිකට්ටක්ම ඕනේ. ඉතාම සිවුම් ප්‍රඥාවල් ලබන්න තවත් හේතු වෙන මහා ආනිසංස තියෙන පූජාවක් ඉදිකට පූජාව. ධර්මයෙන් මේ කරුණ හොයන්න ඕනේ. දානය ගැන සඳහන් කරනකොට මේ කරුණ හොයන්න ඕනේ. අපේ දහම් පොත්පත්වල ඒ පූජාවල් වල ආනිසංස වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඒවා දැනගෙන එවන් හැම පූජාවක්ම ජීවිතේ කරගෙන තිබුණහම සසරට අඩුපාඩුවක් නැතුව හැමදේම ලැබෙනවා. අං ඒකයි කිව්වා ජීව කිච්චං ආතප්පං. අද කළ යුතු දේවල් අතම කරන්ට. මේ ජීවිතේ ඉඳගෙන පින් රැස් කරනවා කියලා කියන්නේ ඇත්තටම මොනවද? මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මතු සංසාරී ජීවිතවල අනාගතයේ සැප බලාපොරොත්තු වෙනවනම් යම් කෙනෙක් ඒ පුද්ගලයා මොනවද කරන්න ඕනේ? අනාගතයේ සැප බලාපොරොත්තු වෙනවනම් දුකක් නැතුව ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔහු කරන්න ඕනි ඔහු කළ යුතු පින්නතුනි පින් කරන එක. මහණෙනි මේ ලෝකේ පින කියලා දෙයක් තියෙනවද? මහණෙනි පින කියලා කියන්නේ සැපයට නම. පින කියලා කියන්නේ සැපයට නම. එහෙනම් කෙනෙක් පින් රැස් කරනවා කියලා කියන්නේ සැප රැස් කරනවා කියන එක. අනාගත ජීවිතයේ දුකක් නැතුව ජීවත් වෙන්න දෙයක් හොයනවා. නමුත් ප්‍රඥාව නැති අය මෙලව ලෞකික සම්පත් වෙනුවෙන් විතරක් රෑදවල් දෙකේම මහන්සි වෙනවා. පින් කරනවා කියන තැනට යනකොට බොහොම පොඩි කාලයක් යොදලා තියෙනවා. කම්මැලි වියකට. ඉතින් අනාගතෙත් එතකොට තියෙන්නේ දුක් සහිත ජීවිතයක්ම තමයි. එඳ මනුස්ස ජීවිතය හරි දුර්ලභයි. ලැබුණත් ඉතාම වේගෙන් විනාශ වෙනවා. අපි කරන හැම වැඩක්ම මැරෙන්න හේතු වෙන වැඩක්. පෙර පින් තියෙන නිසා තාම මැරුණේ නෑ. ඒක ඉවර වෙච්ච දවසක මොනවා හරි හේතුවකින් මැරිලා වැටෙනවා. මේ ඉන්නේ පෙර පින නිසා. දැන් එහෙනම් මේ ඉන්න මොහොතක් ගානේ වියදම් වෙන්නේ මොනවද? පෙර කරපු පින්. කෙනෙක් අන්තර්ජාලය සැරිසරනවා දුරකථනයක් කරා. නමුත් ඔහු ඒ ලෝකෙ දැන් ඉන්නේ. නමුත් ඔහු ඒ ලෝකෙ තියලා ඔහුට ඒ ලෝකෙ ඉන්න වෙන දෙයක් වියදම් වෙනවා. අන්තර්ජාලය සැරිසරීම සඳහා භාවිතා කරපු මුදල් ටික ඉවර වෙනවා. අපි වෙන කාරණාවක ඉන්නවා. හැබැයි ඒක ඉවර වෙච්ච ගමන්ම ඒ සැරිසරීමක් නැතර වෙනවා. ආයේ එහෙමනම් උදල් දාන්න වෙනවා. අපි මෙහෙම ජීවත් වෙනවා කාලා බීලා ඇඳලා. නමුත් මොනවද වියදම් වේගනේ යන්නේ?
පෙරකරපු පින් ටික ඉවර වෙනවා. මැරිලගියහම පින් නැති හින්ද, පින් අඩු හින්ද පව බලවත් වෙලා දුගතිය උපදින. නරක දුක්ඛයෝ බොහොම භයානකයි කීවේ නිරය අතිශය භයානකයි. නිරයේ භයානක බව දේවදූත බාලපණ්ඩිතාදී සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ අපූර්වවට පැහැදිලි කළා. පිනතේ තිරිසන් ලෝකෙ කොයිතරම් දුක් සහිතද? ප්‍රේත ලෝකෙ කොච්චර දුක් සහිතද? ප්‍රේතයෝ ගැන අපි අහලා තියෙනවා. සමහර අය නම් ප්‍රේතයෝ දකිනවා. නමුත් පින් ඉල්ල ඉල්ල සමහර අය සමහරුන්ට කරදර කරන තරම් ප්‍රේතයන්ට තියෙන දීර්ඝායුෂ බුද්ධාන්තර ගණන් ජීවත් වෙනව කණ්ඩනේ. වේලක් දෙකක් කණ්ඩ නැතිකොට අපිට තියෙන අමාරුව ඉන්නතන බුද්ධාන්තර ගානක් නොකා ඉන්නවා කියලා කියන්නේ මැරෙන්නේ නෑ පව නිසා. නමුත් අර බඩගිනි වේදනාව එහෙමමයි. බුද්ධාන්තර ගණන් පිපාසය සංසිදෙන්නේ ප්‍රේතය. තිරිසං ලෝකේ ඉපදිලා ඉතාම නින්දිත ජීවිත ගෙවනවා. ඉහඬ යෝ වෙලා ඉපදිලා ඉහඬ බැස්ස වෙලා. අද අසූචි ගොඩක් මලකුණක් දැක්කොත් අපි හැරිලවත් බලන්නේ. සමහරලාට දවස් දෙක තුනක් කුණු වෙච්ච මලකුණක දුර්ගන්ධය වැදුනහම සමහර අය කියන මට තාම ඔළුවේ කැක්කුම කියලා. නමුත් ඉහෙන මැස්සෙක් වෙලා ඉපදිලා ඒ තරම් දුගඳ හමන මලකුණ උඩට වෙලා ඒක කකා ඔහු බොහොම සූසී ඉන්නවා. අසූචි ගොඩ උඩට වෙලා ඔහු බොහොම සතුටින් ඉන්නවා. නමුත් ඒ ඉහෙන මැස්සත් දවසක මිනිහ මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරන්න තියෙන හැමදේම සතුටින් කළා. හැමදේම නිසි වෙලාවට කරගත්තා. ඔහුට කරන්න අමතක වෙච්ච දෙයක් තිබ්බා. මොකද අමතක වෙලා තියෙන්නේ? සිල් ගන්න අමතක වෙලා, සිල් ආරක්ෂා කරන්න අමතක වෙලා, පංචශීලයේ මතවත් පිහිටන්න අමතක වෙලා. ඉගෙනගත්ත, විශ්වවිද්‍යාලවල ගියා, උපාධි අරගත්ත, ආවාහ විවාහ වුණා, දරුමල්ලු හැදුවා, ව්‍යාපාර කෙරුවා, රැකී රක්ෂා කෙරුවා, ගෙවල් දොරවල් හැදුවා, යාන වාහන ගත්තා, ඔක්කොම කළා. සිල් ගන්න අමතක වෙලා මැරිලා ගිහිල්ලා ඉහළ මැස්සෙක් කියලා, මැරිලා ගිහිල්ල කූඹියෙක් වෙලා, මැරිලා ගිහිල්ල මදුරුවෙක් වෙලා, මැරිලා ගිහිල්ල පණුවෙක් වෙලා. කොයි තරම් දුක්ඛිතද? එනම් නරක දුක්ඛයෝ හරි භයානකයි. බුද්ධෝත්පාදේ ඉතාම දුර්ලභයි. බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ පහසුයි. අති දීර්ඝ කාලයකට සැරයක් ඉතාම කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝක ස්වභාවය ක්‍රියාත්මක වෙන හැටි අපිට කියලා දෙනවා. මෙන්න මේ ස්වභාව ධර්මයා මේ විදිහටයි හැසිරෙන්නේ. ස්වභාව ධර්මයාට යමෙක් විරුද්ධද ඔහුට ස්වභාව ධර්මයා දඬුවම් කරනවා. යමෙක් ඒ ස්වභාව ධර්මයට අනුගතද ඔහුට රැකවරණයක් තියෙනවා. ඔක අපි දන්නේ නෑනේ. බුද්ධෝත්පාද කාලෙත් අබුද්ධෝත්පාද කාලෙත් පව පවම තමයි. නමුත් අපි දන්නේ කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙලා අපිට කළයුත්ත නොකළයුත්ත සිහි කැඳවලා දෙනවා. එයින් සබුදුවරු හැමදාම දුර්ලභයි. නමුත් අපි වාසනාවන්තයි බුද්ධෝත්පාද කාලයක සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලැබුවා. එක තේරුම් ගන්න ඕනේ හොඳට. මරණේ ඉතාම ඉක්මන. ඕනම වෙලාවක මැරෙන්න පුළුවන්. මේ දේශනාව ඉවර වෙනකන් ජීවත් වෙයි කියලා අපිට විශ්වාසයක් නැහැ. අද gedare yai කියලා අපිට විශ්වාසයක් නැහැ. හෙට උදේ කටයුතු වලට යොමු වෙයිද කියලා විශ්වාසයක් නැහැ. තනපතක් අග රැඳුන පිනි බින්දුවක් වගේ මේ ජීවිතය අස්තිරයි. කොයි වෙලාවෙ පිනි බින්දුව වැටීද දන්නේ. මේ ශාරීරියේ ඉන්ද්‍රියන් කොයි වෙලාවෙ නතර වෙයිද දන්නේ. හැම ඉන්ද්‍රියයකටම යම් යම් වෙලාවක වීක තියෙනවා. අපි නිදාගත්තත් ඉන්ද්‍රියන් ක්‍රියාත්මකයි. සමහර ඉන්ද්‍රියන්ට විතරයි විවේක තියෙන්නේ. නිදාගත්තාම ඇහැට විවේකයක් තියෙනවා. නිදාගත්තාම කටට විවේකයක් තියෙනවා. නිදාගත්තාම අතපයට විවේකයක් තියෙනවා. නිදාගත්තාම මොකද දේවල් හිතන්නේ නැති නිසා හිතටත් විවේකයක් තියෙනවා.
නමුත් අපි නිදාගත්තට නිදි නැති ඉන්ද්‍රියන් තියෙනවා. හෘද වස්තුව කවදාවත් නිදියන්නේ නැහැ. පෙනහැල්ල කවදාවත් නිදියන්නේ නැහැ. ස්වසන පද්ධතිය. අම්මගේ කුසට කලලයක් හැටියට ආපු දවසක් තිබුණා නම් එදා ඉඳලා හදේවත් රූපයක් තිබ්බා. හෘද වස්තුව එදා ඉඳලම වැඩ. දැන් එතකොට කෙනෙකුට අවුරුදු 35ක් විතර. අවුරුදු 35ක් රෑ දවල් එක මොහොතක් නතර වුණේ නැතුව මේ හෘද වස්තුව එක දිගටම වැඩ. සමහරුන්ගේ හෘද වස්තුව මෙලහට අවුරුදු 60ක් විතර එක දිගටම වැඩ. අවුරුදු 50ක් විතර එක දිගටම වැඩ. මහන්සි නැතුව ඇද්ද? ආන් ඒ වෙලාවට හදිස්සියෙම නතර වෙන්න පුළුවන්. ඒක දිගටම වැඩෙන. අවුරුදු 35ක් 40ක් රෑදවල් නැතුවම වැඩ. ඉතින් හදිස්සියෙ නතර වුණ වාහනයක් වුණත් එහෙමනේ. රත් වෙලා නවතින. ඉතින් මේ හෘද වස්තුවත් වැඩ කරලා කොයි වෙලාවෙ නවතියද දැන්? සමහර වෙලාවට නොයෙක් ප්‍රශ්න. රුධිර ගමන් කරන ආල සමහරුන්ගේ හීන් වෙලා. ඉතින් ඒ තැන්වලට ගිහලා තෙරපිලා කවුද දන්නේ මේ වෙලාවේ තෙරපෙමින්ද තියෙන්නේ කියලා. හදිස්සි පුපුරපු ගම ඒත් ජීවිතේ ඉවරයි. ලේ කැටියක් හැදිලා ඇවිල්ලා හිර වෙච්ච ගම ඒත් සමහරට සදහටම අබ්බගත වෙන්නත් පුළුවන්. නැත්තම් ඉවරම වෙලා ජීවිතේ නැති වෙන්න. එතකොට එහෙමනේ අස්තිර ජීවිතයක් නෙමෙයි අරන් ඉන්නේ. මේක මේ අනිත්‍යයි අනිත්‍යයි කියවට ඔක තේරුන්නේ නැහෙනි. ඉතින් එහෙම කොයි වෙලාවෙ නවතීද දන්නේ. ඒ හින්දා මරණය ඊටම ඉක්මන. ඒක තව අවුරුදු 10ක් විතර යන්නත් පුළුවන්. නමුත් අද රැයට වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් සූදානම් වෙලා ඉන්න එක වටිනවා. යන් කියපු ඕනෑම වෙලාවක යන්න. ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වෙනවා කියන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ ඊළඟට උපදින භවය සැපවත් කරන්න වැඩ කරනවා කියන එක. මෙහෙ වැඩ කරලා හම්බ කරපු දේවල් ඔක්කොම යනකොට දාලා යන්න. ඒවා ලෝකයට භුක්ති විඳින්න යුතුයකම් කරන්න ඒවත් කරන්න ඕනේ. නමුත් ප්‍රඥාව තියෙන පුද්ගලයා තමන් ගැනත් හිතනවා. ප්‍රඥාව නැති අය මෙලොවට විතරක් හොයනවා. එඳ මෙලොවටත් හොයාගන්න ගමන් පරලොවට වැඩි වෙනවා. මරණය උදා වුණු ඕනෑම මොහොතක සතුටින් යන්න සූදානම් වෙන්න ඕනේ. මොකද දන්නවා මම කරලා තියෙන වැඩවල හැටියට මීට වඩා හොඳ තැනක උපදිනවා කියලා. එතකොට මැරෙන්න බය නැහැ. එහෙනම් ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා අපි දේශනාව නිමා කරමු. මේ ආකාරයෙන් මේ කරුණු ටික වඩාත් හිතලා තව ජීවිතයට කරුණු එකතු කරගෙන කොයි වෙලාවේ මරණය එනවද ඕනෙම මොහොතක මරණය පිළිගන්න පුළුවන් සිනහමුසු මුහුණින් මරණයත් සමග යන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කළ දාට ඔබ මෙලව දිනාපු කෙනෙක්. එතෙන්ට යන්න රත්නත්‍රී ආශිර්වාදින් ඔබට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.